මේ පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රියාත්මක වෙන කාලෙදී ඒක කරන්න පුළුවන්. තවමත් ප්‍රමාද නැහැ. මං යෝජනා කරනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට. ඔබට මතකද? 9000 විදුලි බිල 6000 කරනවායි කිව්වා. 3000 විදුලි බිල 2000 කරනවායි කිව්වා. විදුලි බිල 3කින් 1කින් අඩු කරනවායි කිව්වා. 33%කින් අඩු කරනවායි කිව්වා. දැන් විදුලි බිල අඩු කරන්න, තෙල් මිල අඩු කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතියක් අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕන නැහැ. මේ පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රියාත්මක වෙන කාලෙදී ඒක කරන්න පුළුවන්. තවමත් ප්‍රමාද නැහැ. මං යෝජනා කරනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට 14 වෙනිදා පැවැත්වෙන මැතිවරණය ගැන හරි හිතලා විදුලි බිල අඩු කරන්න 33%කින් ඉන්ධන බිල අඩු කරන්න අර අඩු කරනවා කියපු ප්‍රමාණයට වලයට ආපු හැටියේ වැට් එක අඩු කරනවා කිව්වා. ඇපිට් ටැක්ස් එක පේයි ටැක්ස් එක අඩු කරනවා කිව්වා. වක්‍රබදු ඍජුබදු අඩු කරනවා කිව්වා. ඒකක්වත් කරේ නැහැ. IMF එකත් එක්ක සාකච්ඡා කරලා IMF එක ළඟ රටේ ජනාධිපතිවරයා දන ගැහුවා. IMF එකේ වහලෙක් බවට පත් වෙලා සිරකරුවෙක් බවට පත් වෙලා අද IMF එක කියන පදයට නටන ජනාධිපතිවරයෙක් බවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත් වෙලා හමාරයි.